Mazda 2021. ආයුබෝවන් අද ගුවි බිමට අරුණනඩු තුලින් අපි ඔබට ගෙන එන්නේ කුජකර්ම දෙපාර්තමේන්තුවේ විශේෂ වැඩසටහනක් සම්බන්ධයෙන්. ඒ තමයි කුජකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලන. කුජකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනයේ මෙවරත් 23 වෙනි වරට අභිමානවත් සහ චාම් මයුරින්. ඒ වගේම සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගත වෙමින් පැවැත්වීමට සියලු කටයුතු මේ වන විට සූදානම් කරලා තියෙනවා. ඉතින් ඒ සූදානම පිළිබඳවත් ඒ වගේම කුජකර්ම දෙපාර්තමේන්තුවේ මේ වාර්ෂික සම්මේලනයේ හරහා දිගහැරෙන ඒ කුසිකාර්මික පරිශ්‍රණවල තොරතුරු පිළිබඳවත් ඔබව දැනුවත් කිරීම තමයි අද ගොවිබිමට අරුණවල වැඩසටහනේ අපේක්ෂාව. ඉතින් ඒ සඳහා අපි ආරාධනා කරා කුසිකර්ම දෙපාර්තමේන්තුවේ කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත සිල්වා මහත්මයාට. ඒ වගේම අපි ආරාධනා කරා කුසිකර්ම දෙපාර්තමේන්තුවේ බතලගොඩ වී පරිශ්‍රණ සංවර්ධන ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ජයන්ත සේනානායක මහත්මයාට. ඒ වගේම අපි ආරාධනා කරා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෝග විද්‍යාංශයේ මහාචාර්ය ලලිත් සූර්යගොඩ මහත්මයාට. ඉතින් අපි ඔබ තිදෙනාවම ගොවිබිමට අරුණවල වෙනුවෙන් ආයුබෝවන් කියලා ආදරෙන් ආයුබෝවන් පිළිගන්නවා. ඉතින් මේ සාකච්ඡාව ආරම්භ කරමින් මම මුලින්ම කැමති යොමු වෙන්න කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත සිල්වා මහත්මයා වෙත. කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, ඇත්තෙන්ම මේ කාලවකවානුව අභියෝගාත්මක කාලවකවානුවක්. ඉතින් ඒ අභියෝගාත්මක කාලවකවානුවක තමයි විශේෂයෙන්ම මේ කුසිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනය සංවිධානගත වෙන්නේ. ඒ වගේම තමයි සීමාකාරී සාධකයන්ට යටත්ව තමයි මෙවර මේ වාර්ෂික සම්මේලනයේ කටයුතු දියත් වෙන්නේ. ඉතින් ඇත්තටම ඇයි මේ වගේ අභියෝගාත්මක සම්මේලනයක් පැවැත්වීමට අදහස් කරේ? ඒ සඳහා සුවිශේෂී වූ හේතු කාරණා තියෙනවද? කෘෂිකර්මයේ කියන එක තමයි ඇත්තටම අතිගරු ජනතුමාගේ සෞභාග්‍යය දැක්මේදී ප්‍රමුඛ කාර්යයක් හැටියට රටේ කෘෂිකර්මය ගැන සලකන්නේ. මොකද අපි ගත්තොත් එහෙම රටේ කෘෂිකර්මය සඳහා වක්‍රව සහ ඍජුව 65%කට වැඩි රටේ ජනගහනයක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒකම 27%ක් විතර ඍජුව කෘෂිකර්මයට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ රටේ කෘෂිකර්මය තමයි රටේ ජීවනාලිය වෙන්නේ. ඉතින් ඒ නිසා අතිගරු ජනාධිපතිතුමා තීරණය කළා තිබ්බා එතුමාගේ සෞභාග්‍යය දැක්ම ඉදිරිපත් කරද්දී සහ ඒක රජයේ පිළිගත්ත රජයේ ප්‍රතිපත්ති රාමු මේකෙදි අපි බලාපොරොත්තු වෙන්නේ මේ කෘෂිකර්මය තුලින් තමයි රටේ සෞභාග්‍ය ඇති කරන්නේ. එතකොට මේ සෞභාග්‍ය ඇති කිරීම සඳහා යන ගමනේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තමයි තාක්ෂණයේ ජනනය කරන ආයතනය රටේ කෘෂිකර්මය. ඉතින් මේ තාක්ෂණයේ ජනනය කිරීම ඊළාට ඒ තාක්ෂණයේ ව්‍යාප්ති අපේ ව්‍යාප්ති වැඩසටහන් හරහා ව්‍යාප්ත කිරීම ඒ තුලින් ගොවියාට ඒ පණිවිඩය ලබා දීම තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අරමුණ වෙන්නේ. ඒතර මේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා අපි මේ සම්මේලනයෙන් අපිට ලොකු මෙහෙයක් ඉෂ්ට කරගන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ පරිශ්‍රණ වැඩසටහන් වලදී ගත්තු ගොවියාට හිතකර ප්‍රතිඵල මේ හරහා සමාජගත කිරීම සමයි මේකේ අවශ්‍යතාවය. එහෙනම් විද්‍යාත්මක ක්‍රමවේදයකින් සමාජගත කිරීම සඳහා පළමුවෙන් මේ සම්මන්ත්‍රණ සම්මේලනය ඉදපත් කරනවා. ඊට පස්සේ මේවා ඊට පස්සේ අපි ක්‍රමවේද හරහා අපි ව්‍යාප්ති අංශය හරහා ගොවින්ට ලබා දෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා මේ කොවිඩ් මාර්ගෝද්වේශක වලට අනුකූලව දෙමුවන් තත්ත්වෙන් තමයි අපි පවත්වන්නේ. යම්කිසි ප්‍රමාණයක් අපි ආරාධිත අමුත්තන් සහභාගී කරගෙන අනිකුත් කට්ටිය නැත්නම් සූම් තාක්ෂණය ඔස්සේ අනිකුත් සියලුම රටේ ඉන්න විද්වතුන් ඊළඟට මේ සඳහා සම්බන්ධ වෙන කෘෂිකර්මයට අනුබද්ධ සියලුම ආයතන මේ සඳහා සම්බන්ධ කරගැනීමෙන් තමයි මේ වාර්ෂික සම්මේලනය පවත්වන්නේ. ඒ නිසා මේකේ මේ අරමුණු සාක්ෂාත් කරගැනීම ඇත්තටම කෘෂිකර්ම අමාත්‍යාංශයේ හැටියට රටට අවශ්‍ය තාක්ෂණික සපයන දෙපාර්තමේන්තුව හැටියට මම හිතන්නේ අපි මේ අභියෝග මැද්දේ පවා කිරීම වැදගත් වෙනවා. මේකේ තේමාව හැටියට අපි අඳුනගෙන තියෙන්නේ රට මේ අවස්ථාවේදී ඇත්තටම අභියෝග හමුවේ කෘෂිකර්මයේ පෙරලියක් වෙලා යන වෙලාවේ විශේෂයෙන් කෘෂිකර්මය සඳහාම බලපාන මේ පාරිසරික කෘෂිකර්මය ගැන බැඳුණු පරිසරය හා බැඳුණු කෘෂිකර්මය සඳහා කියන තේමාව තමයි අපි තෝරාගෙන තියෙන්නේ. ඔව්, දැන් කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සඳහන් කර ඇත්තටම අභියෝග හමුවේ පවා මේ වගේ සම්මේලනයක් සංවිධානය කරලා පැවැත්වීමේ තියෙන වටිනාකම ඒ වගේම මොන වගේ අරමුණුද සාක්ෂාත් කරගන්න කුසිකර්ම දෙපාර්තමේන්තුව මේ සම්මේලනයෙන් අපේක්ෂා කරන්න කියලා. ඉතින් මේ වගේ සම්මේලනයක් පැවැත්වීම අභියෝගයක්ම තමයි. ඉතින් ඒ අභියෝගය මෙවර බාර අරගෙන තියෙන්නේ ආචාර්ය ජයන්ත සේනානායක මහත්මයා.
ඔබතුමා තමයි මෙවර කුජගම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනයේ ගරු සභාපතිතුමා හැටියට කටයුතු කරන්නේ. ඉතින් අපිට කියන්නකෝ ආචාර්ය ජයන්ත සේනානායක මහත්මයා කොයි විදිහටද මේ සම්මේලනයේ කටයුතු සංවිධානය වෙන්නේ, සැලසුම් වෙන්නේ, ඒ වගේම මෙම කටයුතු දියත් වෙන්නේ කොයි ආකාරයෙන්ද කියලා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනය 23 වෙනි වරට පවත්වන්නේ මෙම සැසිය ප්‍රධානවම පැලැටි ජාන සම්පත් මධ්‍යස්ථානයේදීත් ඒ වගේම සමාන්තර සැසියක් විදිහට ජාතික කෘෂිකර්ම තොරතුරු හා සංවේදන මධ්‍යස්ථානයේදී පැවැත්වෙනවා. මෙම සැසිය පුද්ගල සහභාගිත්වයෙන් යුතුව පැවැත්වෙන අතර ඒ වගේම අන්තර්ජාලය ඔස්සේත් මෙම සැසිය විකාශනයට කටයුතු යොදලා තියෙනවා. ඒ ආකාරයට තමයි මෙම 23 වෙනි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒ සැසිය පවත්වන්නේ අපි මේ අවස්ථාවේදී. මෙම සැසියට අපි දැනටමත් ආරාධනා කරලා තියෙනවා ගරු කෘෂිකර්ම අමාත්‍යතුමාත් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යතුමාත් සහභාගී වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරම අමාත්‍යංශ ලේකම්වරුන් සහ මෙම අනිකුත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකක ප්‍රධානීන් මෙන්ම රජයේ කෘෂිකර්ම හා සැබඳුරු වෙනත් ආයතනවල ආයතන ප්‍රධානීනුත් මෙම සැසියට සහභාගී වෙතයි අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල ආචාර්යවරු ඇතුළු කෘෂිකර්මය සම්බන්ධ අනිත් අයත් මේ සැසියේදී අපි බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ සහභාගීත්වය. මෙම සැසියේ තේමාව වන්නේ towards eco-harmonized agriculture නැත්නම් පරිසරය හා බැඳුණු කෘෂිකර්මයක් කරා යන්න. මෙම සැසියේදී අපි පරිශන පත්‍රිකා සංඛ්‍යාවක් බලාපොරොත්තු වෙනවා ඉදිරිපත් කිරීම විවිධ පර්යේෂකයන්ගෙන්. ඒ වගේම අපේ කෘෂිකර්ම ව්‍යාප්තිකාරකයන්ගෙන් මෙම පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම බලාපොරොත්තු වෙනවා. පර්යේෂණ පත්‍රිකාත් ඉදිරිපත් වෙනවා, පෝස්ට් ආකාරයෙන් ඉදිරිපත් වෙනවා, ඒ වගේම කෙටි ආකාරයට ඉදිරිපත් කරන පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනිත් වචන වලින් කියනවා අපි මේ ෂෝට් කමියුනිකේෂන්ස් කියන එකත් මේකට ඇතුළත් වෙනවා. එතකොට මෙතනදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හොඳම විද්‍යාඥයත් හොඳම ව්‍යාප්තිකාරකයත් තෝරනවා. ඔවුන්ට අපි සම්මාන දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නැගියන විද්‍යාඥයත් නැගියන ව්‍යාප්තිකාරකයත් තෝරනවා. එයාගේ ශ්‍රී ලංකෝර ආයතනය නැත්නම් ශ්‍රී ලංකා කොරියා මිත්‍රත්ව සංගමය මගින් ජීවිත කාලය පුරාම කෘෂිකර්මයට ඉහළම දායකත්වයක් දැක්වූ විද්‍යාඥයෙකුට හෝ ව්‍යාප්තිකාරකයෙකුට තෝරන සම්මාන පිරිනැමීමක් කරනවා. මෙන්න මේ පිරිනැමීමත් අපි බලාපොරොත්තු වෙනවා මේ සැසිය තුළදී. ඉතින් මේ විදිහට සංවිධානගත වෙලා පවත්වනු ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මේ 23 වෙනි වාර්ෂික සම්මේලනයේ සුවිශේෂී අවස්ථාව තමයි පරීක්ෂණ පත්‍රිකා එළිදැක්වීමේ ක්‍රියාවලිය. ඉතින් මේ පරීක්ෂණ පත්‍රිකා එළිදැක්වීමේ ක්‍රියාවලියේදී විශේෂයෙන්ම පරීක්ෂණ පත්‍රිකා එළිදැක්වීමේ විද්වත් කමිටුවක් කරා තමයි මේ ක්‍රියාදාමය සිද්ධ වෙන්නේ. ඔව්, ඉතින් මෙවර පරීක්ෂණ පත්‍රිකා එළිදැක්වීමේ විද්වත් කමිටුවේ ප්‍රධාන සංස්කාරකවරයා හැටියට කටයුතු කරන්නේ මහාචාර්ය ලලිත් සූර්යගොඩ මහත්මයා. ඉතින් මහාචාර්ය ලලිත් සූර්යගොඩ මහත්මයා අපිට කියන්නකෝ කොහොමද මේ කුජගම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනයේට මේ පරීක්ෂණ පත්‍රිකා ඉදිරිපත් වෙන්නේ? ඒ වගේම මේ පරීක්ෂණ පත්‍රිකා ඇගයීමෙන් පස්සේ කොහොමද පරීක්ෂණ පත්‍රිකා එළිදැක්වීමේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ? මේ වාර්ෂික සම්මේලනය සඳහා පෙර වසරවලට සමගාමීව පරීක්ෂණ පත්‍රිකා ගණනාවක් අපි වෙත ලැබී තිබුණා. ඒ විශේෂයෙන් මම අගය කරනවා, මොකද මේ වගේ රටේ කොවිඩ් වසංගතයක් තියෙන අවස්ථාවක එවැනි පරීක්ෂණ පත්‍රිකා එළිදැක්වීම මගින් අදහස් වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ සංවර්ධන නිලධාරී මහත්මින්ගේ කැපවීම එක දිගටම මේ රටේ ආහාර සුරක්ෂතාවය වෙනුවෙන් තිබුණා කියන එක. ඉතින් ඒ අභිමානය රටට මේ වෙලාවේ හෙළි කරමින් මෙමරත් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පර්යේෂණ පත්‍රිකා 70කට ආසන්න ප්‍රමාණයක් සංස්කාරක මණ්ඩලයේ වෙත අපිට ලැබිලා තිබුණා. නව භෝග ප්‍රභේද හඳුන්වා දීම සම්බන්ධවත් ජානතාක්ෂණය ආශ්‍රිත පර්යේෂණ පත්‍රිකා, මීට අමතරව කාලීන අවශ්‍යතාවයක් වශයෙන් පාංශු පෝෂක සහ සාක පෝෂණය සම්බන්ධ කෘෂිකර්මයට අදාළ පර්යේෂණ පත්‍රිකාවල සැලකිය යුතු වැඩිවීමක් මෙමර අපි දකිනවා. මීට අමතරව සස්‍ය විද්‍යාව සම්බන්ධවත් කෘෂි ආර්ථික විද්‍යාව සම්බන්ධ යන ක්ෂේත්‍ර අලලා සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකා 35ක් පමණත්, කෙටි පර්යේෂණ පත්‍රිකා 25ක් සහ පෝස්ටර් වශයෙන් 10කුත් ලැබිලා තියෙනවා. රටේ ආර්ථික, සමාජීය සහ ආහාර සුරක්ෂිතතාවයේ යන ක්ෂේත්‍රවල තීරණ ගැනීමේදී මෙම පර්යේෂණ දත්ත හරහා පර්යේෂණ අදහස් හරහා එන දැනුම ඉතාමත් වැදගත් කියන දේ මම මේ වෙලාවේදී අවධානයෙන් කියා සිටිනවා. ඒතොර අපේ තේමාවත් එක්ක මේ පර්යේෂණ පත්‍රිකා කොහොමද එළිදක්වන්නේ?
කාබනික කෘෂිකර්මයේ සම්බන්ධව පර්යේෂණ පත්‍රිකාවල සැලකිය යුතු වැඩිවීමක් මෙවර අපි දකිනවා. එය මම හිතන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පර්යේෂණ සහ සංවර්ධන නිලධාරි මහත්මීන් දැනටමත් ඒ කාර්යයේ යෙදී සිටින බව ඒ මගින්ම හෙළි වෙනවා. ඒ නිසා මම හිතනවා තව වසර කීපයක් ඉස්සරහට යනකොට මේ විදිහට ඉතාමත් සැලකිය යුතු වෙනසක් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ අපිට බලා ගන්න පුළුවන් වෙයි කියන එක. ආචාර්ය ජයන්ත සේනානායක මහත්මයා, එතකොට මේ පරීක්ෂණ පත්‍රිකා මේ කුජිකම්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනයේ ඉලිදැක්වීමක් සිද්ධ වෙනවා. එතකොට මේ ඉලිදැක්වෙන පරීක්ෂණ පත්‍රිකාවල තොරතුරු ඇත්තටම අපි සම්ප්‍රේෂණය කරන්න ඕන, sannivedanaya කරන්න ඕන ගොවි ජනතාවට. ඒ වගේම අදාළ මේ ඉලක්කගත කණ්ඩායම් වලට. එහෙම නැති වුණොත් විශේෂයෙන්ම මේ වාගේ වැඩසටහනකින් නැත්තම් ඵලදායිතාවයක් නැහැ. ඉතින් අපි මේ කුජිකම්ම දෙපාර්තමේන්තුවෙන් ඉලිදක්වන මේ කුජිකාර්මික නව කුජිකාර්මික තොරතුරු කොහොමද අපි අපේ ගොවි ජනතාවට එහෙම නැත්නම් ඒ ඉලක්කගත කණ්ඩායම් වලට එහෙම නැත්නම් කුජිකර්මයේ සම්බන්ධයෙන් දැනුවත්භාවයක් එහෙම නැත්නම් අවශ්‍යතාවයක් තියෙන මේ කණ්ඩායම් වලට කොහොමද අපි සමාජගත කරන්නේ එහෙම නැත්නම් sannivedanaya කරන්නේ ඒ සඳහා සුවිශේෂී ක්‍රමවේද එහෙම නැත්නම් උපක්‍රම කුජිකර්ම දෙපාර්තමේන්තුව විසින් පාවිච්චි කරනවාද මෙම පරීක්ෂණ සැසිවාරයේදී ව්‍යාප්තිය සම්බන්ධ වෙන පරීක්ෂණ සම්බන්ධ එක සහ අනිකුත් අදාළ ශේෂ්ඨවල තොරතුරු මහ ජනතාව සහ අනිකුත් වෙනත් උනන්දුවක් දක්වන පුද්ගලයන් වෙත ලබා දීමට වැඩපිළිවෙල කීපයක් උදලා තියෙනවා. මේ ප්‍රධානම ආකාරය තමයි මෙන්න මේ ආකාරයේ මේ ඇස්දා නමින් අපි පොතක් එලි දක්වනවා. මේක වාර්ෂිකව එලි දක්වන එකක්. ඊට අමතරව අපි ට්‍රොපිකල් ඇග්‍රිකල්චරිස්ට් කියන සංගරාව මගිනුත් අපි මේ තොරතුරු එලි දක්වනවා. තෝරාගත්ත පරීක්ෂණ පත්‍රිකාවන් යම් ප්‍රමාණයක් මේකෙත් එලි දැක්වීම මගින් මේ තොරතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. විශේෂ වැදගත්ම දේ තමයි මේ ගොවිකම් සංගරාව ඔස්සේ මේ පරීක්ෂණ පත්‍රිකාවලින් තෝරාගත්ත ඍජුවම යන ව්‍යාප්ති සහ පරීක්ෂණවල සහ අනිකුත් අංශවල සම්බන්ධ තොරතුරු මේ සිංහල සහ දෙමළ මාධ්‍යයෙන් මේ ගොවිකම් සංගරාව ඔස්සේ ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මේක දැන්ටවත් කටයුතු යොදලා තියෙන්නේ. මේ ඇත්තටම රජයේ සෑම ආයතනයකම පුස්තකාලයකම වගේ නොමිලේ ලැබෙන සංගරාවක්. මේ ආකාරයට අපි මේ තොරතුරු ලබා දීමට බලාපොරොත්තු වෙනවා. මීට අමතරව අපි YouTube හරහත් ඒ වගේම අන්තර්ජාලය ඔස්සේ මේක සම්බන්ධ වෙන පුද්ගලයන්ටත් මේ තොරතුරු ලබා දීම බලාපොරොත්තු වෙනවා. අපි මේ අනුව පර්යේෂකයන්ටත් වෙනත් ව්‍යාප්තිකාරකයන්ටත් කෘෂිකාර්මය හා සම්බන්ධුණු වෙනත් නිලධාරීන්ටත් ඒ වගේම පාසල් සිසුන් විශ්වවිද්‍යාල සිසුන් සහ ගොවීන් වෙත මේ තොරතුරු යතයි ගලා යතයි අපි බලාපොරොත්තු වෙනවා මේ ආකාරය තුලින්. කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්තුමනි, එතෙම දැන් අපේ රටේ ක්‍රියාත්මක වෙන්නේ හරිත කෘෂිකර්මාන්තය තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ සෞභාග්‍යමත් ශ්‍රී ලංකාව. ඉතින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය තමයි මේ හරිත කෘෂිකර්මාන්තය තුලින් සෞභාග්‍ය ළඟා කර ගැනීම කෘෂිකර්මාන්තය. ඉතින් ඒ සඳහා මෙම සම්මේලනයේ දියත් වෙන මේ පරීක්ෂණ පත්‍රිකා සහ පරීක්ෂණ තොරතුරු වගේම එහා සම්බන්ධී සියලු කටයුතුත් එක්ක කොහොමද කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඉදිරි ගමන සැලසුම් වෙන්නේ? කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හැටියට මේ වෙනකොටත් පරිසරිතකාමී කෘෂිකර්මය ගැන අවතීර්ණ වෙලා තියෙනවා. ඒ නිසා රට කෘෂිකර්මයේ මේ පිම්ම පණින අවස්ථාවේ පවා කෘෂිකර්ම වෙනුවෙන් පරේක්ෂණාත්මක වැඩසටහන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පරේක්ෂණ අංශය ඒකම සංවර්ධන අංශය කෘෂි ආර්ථික විද්‍යාඥයෝ ඒ සියලුම දෙනා මේ සඳහා කැප වෙලා තිබිලා තියෙනවා. දිගු කාලීන පරේක්ෂණ සහ සංවර්ධන වැඩසටහන් වලට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නියලිලා ඉන්නවා. මේ රට අපේක්ෂා කරන කෘෂිකාර්මික සෞභාග්‍ය සඳහා සියලුම අවශ්‍යතාවයන් සපුරාලි. ඒ නිසා මම දකිනවා මේක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනයකව නැත්නම් වාර්ෂික මංගල්‍යකව මම නිවැරදි කියලා තියෙනවා. ඒ නිසා ඒ සඳහා සහභාගී වෙච්ච කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විතරක් නෙමෙයි අනිකුත් ආයතන මේකට සම්බන්ධිත සියලුම ආයතන වලට කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් වශයෙන් ස්තුතිවන්ත වෙනවා මේ රටේ කෘෂිකර්ම ඒ උන්නතිය සඳහා මේ වගේ වැඩසටහනකට දායක වීම පිළිබඳව. ඒ වගේම අපි අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට මතක් කරන්න කැමති මේ කුජිකර්ම දෙපාර්තමේන්තුවේ 23 වෙනි සම්මේලනය සජීවීව ඔබ වෙත ගෙන එනවා දෙසැම්බර් 17 වෙනිදා පස්වරු දෙකේ සිට කුසි ටීවී සහ YouTube මාධ්‍ය ඔස්සේ ඔබට මේ වැඩසටහන සජීවීව ගෙන එන කුජිකර්ම දෙපාර්තමේන්තුව සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා. ඉතින් මේ කුජිකර්ම දෙපාර්තමේන්තුවේ වාර්ෂික සම්මේලනයත් එක්ක අපත් සමග එකතු වෙන ආරාධනයත් එක්ක අපි මේ වැඩසටහනට
ඔබව දැනුවත් කරන්න පැමිණි කුසිකර්ම දෙපාර්තමේන්තුවේ කුසිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය අජන්ත සිල්වා මහත්මයාටත් ඒ වගේම ආචාර්ය ජයන්ත සේනානායක මහත්මයාටත් ඒ වගේම මහාචාර්ය ලලිත් සූර්යවරු මහත්මයාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපි යලිත් ලබන සතියේ මේ වගේ ගොවිබිමට අරුණවල වැඩසටහනකින් යලිත් හමු වෙන බලාපොරොත්තු වෙන සමුගන්නම්. එතෙක් ඔබ සැමට නිදුක් නිරෝගීමත් සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.